ආයිබෝවන් මිලානෝ කස්ටෙල්ල මිලානෝ බලකොටුවේ දෙවැනි කොටස මේ එදා අපි ඇතුල් වුණ තැන ඉඳලා නතර කරා මේ අපි දැන් ඇතුල් වෙනවා මේ තමයි ඇතුල් වෙන තැන බලන්න මෙතන ඇතුල් වෙනකොටම තියෙනවා මේ කොහොමද අපි යන්නේ කොහෙටද යන්නේ කොතනද මේ මේ ඒවා තියෙන්නේ එක එක කොටස් තියෙනවා ඒ කොටස් තියෙන තැන් තමයි දැන් ඉස්සරහදී පෙන්වන උතුරු බෝඩ් එක මම එදා කිව්ව බෝඩ් එකක් තියෙනවා කියලා ඕකේ තේරුම මම හොයලා කියන්නම් මොකද්ද ඔකේ ওই බෝඩ් එකේ තේරුම කියලා ඊළඟ කොටසෙන් මේ ලොකු ගොඩු ගොඩාක් තියෙනවා මේකේ කොටස් ඒ කොටස් මං එක එක දානවා ඒගොල්ලන්ට මේක තමයි අපි යන ප්ලෑන් එක මේ ප්ලෑන් එක අපි බලනවා කොහෙටද යන්නේ මොනවද තියෙන්නේ මේක ඇතුලේ ඒ තියෙන ඒවා තමයි මෙතන දාලා තියෙන්නේ ඒ දාලා තියෙනවා මම බලාගෙන දැන් මං එකින් එක යනවා දැන් ඇතුළ වෙන තැන ඉඳලා මම විස්තර කරන්නම් ඊට පස්සේ මම ඔයගොල්ලන්ට විස්තර කරනවා මේ බලකොටුවේ ඉතිහාසය අන්තිමේට තමයි ඉතිහාසය විස්තර කරන්න වෙන්නේ ඔය පේන්නේ පිටපැත්ත ඔය පිටපැත්තෙන් මං ගියා ඔය පිටපැත්ත තමයි පේන්නේ පිටපැත්තෙන් බලන්න කොහොමද පේන ආකෘතිය කියලා ඔය දැන් අර කෙළවරේ පේන්නේ අර කුළුණු ලොකු කුළුණු වගේක් තිබුණේ ගල් ගල් වලින් පුම්බලා වගේ බ්ලොක් ගල් වගේ එකක් ඒක තමයි කොනේ පේන්නේ ලස්සන මේකේ තියෙනවා එක එක කැටයන් ඒවා අන්තිමේට තමයි ගන්න වෙන්නේ මොකද මේ මම ඉස්සරහා ගිහිල්ලා ඉස්සරලා බලනවා මොනවද ඉස්සරහා තියෙන්නේ කියලා ඒ තියෙන ඒවා අනුව අනික මම දැනුවක් ගන්න ඕන මේක ඇතුලේ ඇවිදලා මොනවද මේකේ ඉතිහාසය මොකද්ද තියෙන්නේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ඉල්ලා ගන්න ඕන ඒ ගත්තට පස්සේ තමයි මට තීරණ කරන්න පුළුවන්නේ මොනවද මේකේ තියෙන්නේ මොනවද මේ මේකේ ඉතිහාසය මොකද්ද ඉතිහාසය ටික ටික දන්නවා මම ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන තියෙනවා ඒවත් මම ඔයගොල්ලන්ට විස්තර කරන්නම් ඔය දැන් ඔය මම ඇතුල් වෙලා අර මහා ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා එතනින් ඇතුළේ ඉඳන් තමයි මම වීඩියෝ කරන්නේ ඔය කෙළවරම ඔය එක කෙළවර ඔය මිනිස්සු යනවා පේනවා නේද ඇතුළට ඔය ඈත පේනවා බෝඩ් වගේක් ඔය බෝඩ් වල එක එක තියෙනවා ඔය පිළිමයක් තියෙනවා ඔය පේනවා නේද ඒ ඔක්කොම අපි ළඟට ගිහිල්ලා බලමු මොනවද මේ මේකේ තියෙන්නේ කියලා මේකේ ලොකු ඉතිහාසයක් තියෙනවා ඒ ඉතිහාසය ගැන මං කියන්නම් ඔක්කොම පස්සේ කියන්නම් මොකද නැත්තම් ඔයගොල්ලොන්ට මේ බලන එක බාධාවක් වෙන්න පුළුවන් ඉතිහාසය මේක 509 තමයි වැඩ ඉවර කරලා තියෙන්නේ මේක ප්‍රංශයේ රාජ්‍ය යටතේ තමයි හදලා තියෙන්නේ ප්‍රංශයේ මෙහි පාලනය කරපු ලොම්බාර්දිය පාලනය කරපු පාලකයා විසින් තමයි මේක අන්තිමේදී හදලා තියෙන්නේ මේ පිළිමයක් තියෙනවා මේ පිළිමේ මොනවද ජහලා නැහැ මේක එක එක කලාකෘති ඔය එක එක නායක කලාකෘති තියෙන්නේ මේකේ මයිකල් ආන්ජලෝ ඒ වගේ ගොඩක් කලාකාරයන්ගේ නිර්මාණේ තියෙනවා ඇතුලේ මෙහි තියෙනවා කටුගයක් ඒ කටුගෙටත් යනවා ඔතන තියෙන සංකේතයක් තියෙනවා පේනවා ඇති ඔය සංකේතේ තියෙනවා සර්පෙක් මයිකල් ආන්ජලෝ අරක වෙනස් වෙනවා ඔය සංකේත ගැන කියන්න ගියොත් එහෙනම් මයිකල් ආන්ජලෝ මම පස්සේ කියන ඔය සංකේතය සර්පෙක් ආයුධයක් අතේ තියාගෙන ඉන්න සර්පෙක් තමයි ගිල දමන්නේ ඒ යන දිසාව මාක් කරලා තිබ්බ දැක්කනේ ඔය යන දිසාව දැන් ඔය පේන එක එක කොටස් බලන්න කොච්චර කොටස් කීයක් තියෙනවද කියලා බලන්න කොච්චර තියෙනවද
ඒ ඔක්කොම අපි බලමු දැන් ඔය පේන්නේ එක එක කොටස් ඔය මිනිස්සු යනවා පේන්නේ ඔය ඇතුලේ තියෙනවා තව 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 කොටස් ඒ කොටස් බලන්න තමයි යන්නේ ගොඩක් තියෙනවා මේකේ බලන්න ගොඩක් පැරණි පැරණි දේවල් තියෙනවා ඔය දෙවෙනි ගේට්ටුවේ ඔකේ ඇතුලේ තියෙන රූප එක එක රූප තියෙනවා පේනවා නේද දෙවෙනි ගේට්ටුවේ ඔය උඩ තට්ටුවක් තියෙනවා බැල්කනියක් මේ මේකේ රජුරුවත් වාසය කරලා තියෙනවා අනික මුරකාරයෝ ඔය හමුදාව තමයි මේකේ ඉඳලා තියෙන්නේ ඒ කාලේ කොහොම ඉඳ ඇත්ත කඩු තියාගෙන තුවක්කු නම් ඇවිල්ලා තියෙනවා නේද ඒ කාලේ තුවක්කු 2000 නෙවෙයි 909 තුවක්කු තිබිලා තියෙනවා තුවක්කු තිබිලා තියෙන්නේ අර අහස් කූරු වගේ අහස් කූරේ මැත එඩ් එක තමයි තිබිලා තියෙන්නේ බලන්න මෙතන තියෙන කානුවක් වගේ උද දැන් මං ඇතුල් වෙනවා ඊළඟ එකට ඔය තියෙන දෙපැත්තම මියුසියම් ඔය මේ බලකොටුවේ පිටපැත්ත ඔය පිටපැත්තේ තියෙන කානුවක් ධාරයක් පේනවා නේද කානුවක් කියන්නේ ඒක ලොකු ගැඹුර තියෙන එකක් මේක ඔය පාලම උඩින් තමයි යන්න තියෙන්නේ ඔය අනිත් පැත්ත පෙන්වනවා මම ඔය අනිත් පැත්ත බලකොටුව පැත්තට හැරුණාම ඔය පැත්ත වම් පැත්ත අනිත් පැත්ත දකුණු පැත්ත පේනව නේද කෙළවරම පේනවනේ මේක එක එක ඩිසයින් වලින් හදලා තියෙනවා එක එක මේ ගල් කැටයන් වගේ එකකින් තමයි මේ උඩ තට්ටුව ලස්සන කරලා තියෙන්නේ පේනවා ඇති නේද හොඳට පේනවා ඇති නේ ලස්සනට පේන හැබැයි මේ කැමරාවට කොහොමද දන්නේ ඉතින් පස්සේ තමයි බලන්න වෙන්නේ කැමරාවෙන් අරන් ඉවරල් බලපුවහම තමයි මට තේරෙන්නේ කොහොමද කියලා ඔය උඩ පැත්ත පේන විදිහ ඔය පිට පැත්තෙන් බල ඇවිල්ලා බලනකොට ගොඩාක් සෙනග ඉන්නවා සෙනග ගොඩාක් ඉන්නවා පේනවා නේද ඔය දැන් පැහැදිලි ඇති ඔය වම් පැත්ත එහා පැත්තේ දකුණු පැත්ත එහා පැත්තේ තියෙනවා ඇතුල් වෙන්න ගේට්ටුවක් ඒකෙන් නෙවෙයි දැන් ඇතුල් වෙන්නේ එතන මේ වහලා තියෙන ඒවා ගොඩක් වහලා තියෙනවා බලන්න කොහොමද කියලා කොච්චර ලස්සනද කියලා ෂෝක් හැබැයි මේ දර්ශනේ අපි ඇතුළට ගිහිල්ලා බලමු දැන් මේ පාක් එක ඔය එළිය තියෙන පාක් එක මේ මොකක්ද පාක් එකටත් ගිහිල්ලා බලමු පාක් එකට ගිහිල්ලා ඇවිදලා ඒකේ තියෙනවා රාජමාලිගාවක් තියෙනවා අනික තියෙනවා ප්‍රංශයේ විදිහට හදපු කුළුණක් තියෙනවා ඒකේ අස්සයෝ ඉන්න උඩ ප්‍රංශයේ අධිරාජ්‍ය කාලේනේ මේක හදලා තියෙන්නේ යටත් විජිත කාලේනේ ඉතාලිය යටත් කරගෙන ඉඳලා තියෙනවානේ ප්‍රංශයේ රජු විසින් ඔය දකුණු පැත්තට අපි යන්නේ දකුණු පැත්තේ ඉඳලා බලන්න කොහොමද කියලා ඔය බලකොටුව පැත්තට හැරිලා දකුණු පැත්තේ ඉඳලා බලනකොට තමයි දකුණු පැත්තට යනකොට තමයි ඔය දාසනේ පේන්නේ බලන්න මේ වටේ මම එකයි යන්නම් ගොඩක් තියෙන වටයක් ගියොත් අද මට යන්න හම්බෙන්න අනික මියුසියම් එකටත් යන්න ඕනේ මියුසියම් එකට යන්න වෙලාව තිබුණොත් තමයි යන්නේ නැත්නම් වෙන දවසක ඇවිල්ලා ගන්නවා ඔය පේනවා නේද ඒ වටේ ඇවිල්ලා එහා පැත්තේ කෙළවර ඔය පේන්නේ පැහැදිලි ඇති මං හිතනවා පැහැදිලි ඔය අර ඈතට තියෙන ගොඩක් ඈතට මේක අපි ඈතට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා ඒකින් එක බලමු පෙන්වන්නම් මං මේක ඇතුලේ වෙනම තියෙනවා එක එක කලාකෘති තියෙනවා ඒ කලාකෘති තමයි විශේෂ එක කලාකෘති බලන්න කොහොමද යනවා අනිවාර්යයෙන්ම
අද යන්න බැරුණා හෙට හරි මං ගිහිල්ලා ගන්නවා අයවා ඒ ගත්තට පස්සේ ඒ දවස නොක්කම ඔයගොල්ලන්ට දානවා මං ඒ දැම්මට පස්සේ බලන්න කොහොමද කියලා මේක ලස්සන දෙයක් මේක මෙහෙම ඔය බලන්න ඈත පේන හැටි ඔය ලස්සන පේනවා නේද මේ බලකොටුවේ ඇතුලේ අපි ඉන්නේ බලකොටුවේ ඇතුලේ ඉඳලා ඒ පැත්තට හැරිලා බලපුවාම පේන දර්ශනේ දකුණු පැත්ත වම් පැත්ත ඔයගොල්ලෝ බලා මේක දර්ශනේ බලන පැත්තේම දකුණු පැත්තයි වම් පැත්තයි ওই මැද තියෙන්නේ කුළුණක් තියෙනවා අර උඩ මුරකාරයෝ ඉඳලා තියෙනවා ඉස්සර මුරකාරයෝ කියන්නේ සේනාව ඉඳලා තියෙනවා ගාඩ් එක ඉඳලා තියෙනවා ඔය ඈත පේනවා නේද ඒක තමයි ප්‍රංශයේ ඒක යුද ස්මාරකයක් ඔතන තියෙනවා ගොඩක් බලන්න ලස්සන තැනක් ඕක බලමු යන්න සම්පූර්ණම වීඩියෝ එක දාන්න පුළුවන්ද කියලා වීඩියෝ එක දික්කුණොත් මම දාන්න කොටස් කොටස් දාන්නේ ඉතුරු කොටස ඔයගොල්ලෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරත් ඔයගොල්ලන්ට එක්මනින් ඔය දානෙව බලන්න පුළුවන් මම ඔය ඈත ඉඳලා වැටගාව ඉඳලා ඔය පේන දර්ශනේ ඔය පේන්නේ ඔය ඒ පැත්තේ ඉඳලා වම් පැත්තට බලපුවාම පේනවා දර්ශනය පැරණි මාලිගාවක් පේනවා ඒ මාලිගාවක්ද මොකද්ද දන්නේ බලමු අපි එතෙන්ටම ගිහිල්ලා මොකද්ද කියලා ඔය වල් වැහිලා කැලෑ වෙලා තියෙන ඔය පේනව නේද මාලිගාවක් තමයි ඒක ඇතුලේ තියෙනවා එක එක දර්ශන මම පෙන්නන්නම් වටේ ගිහිල්ලා මොනවද ඒකේ තියෙන්නේ කියලා බලමු සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරත් ඔයගොල්ලන්ට ඉක්මනට මම දාපු ගමන් වීඩියෝ එක ඔයගොල්ලෝ ගාවට එනවා ලයික් කරන්න